අයිබවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිමෙන් සිරස්තල ඉල්පුර පසලොස්වක බොහෝ දිනය අදයි මෙවර සියත අමාවැස්ස පොතා සජීව විකාශය රත්මලාන පරම ධම්ම චේතිය විහාරස්ථානයේ සිට කොවිඩ් වැළඳී සුවය ලැබූ සංඛ්‍යාව 17000 සීමාව ඉක්මවයි. ඩම්බුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් හෙට සිට සතියක් වැසේ. මහනුවර ජාතික රෝහලේ සැලසුම්ගත සායන කටයුතු සතියකට කල් දැමේ. කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක් හෙට උදැසන 5 සිට හුදකලා බවින් ඉවතට. තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමටත් පියවර. ඩම්පාන මාහිමි සමරු මහසෑර දුන් වහන්සේ සසුනට පූජා කෙරේ. වත්මන් රජ බලයේ සිටින තෙක් මහවිරු සැමරුම් තහනම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ස්වාධීනත්වය පිළිබඳව ප්‍රශ්නයක් ජාතික වෘත්ති සමිති මැදිස්ථානීය පෙන්වා දෙයි ප්‍රථමයෙන් දේශීය පුවත් ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රසක් සිදු වූ ඉල්පුර පසළොස්වක බොහෝ දිනය අදයි. ඒ වෙනුවෙන් වූ සියත අමාවැස්ස පොතා සජීව විකාශය අද දිනේ පුරා රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්ුණා. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම ප්‍රථම ධර්ම දූත මෙහෙවර සහ ජටිල දමනයේ ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රසක් සිදු වූ උතුම් ඉල්පුර පසළොස්වක බොහෝ දිනය අදයි. ඉල්පුර පසළොස්වක බොහෝ දිනේ වෙනුවෙන් පැවැත්වූ සියත අමාවැස්ස පොතා සජීව විකාශය අද දවස පුරා රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්ුණා. සියත අමාවැස්ස පොතා සජීව විකාශය අද පෙරවරුවේ ආරම්භ වුණේ ශ්‍රී කල්යාණී සාමග්‍රී සංඝ සභාවේ නියෝජ්‍ය ලේකකාධිකාරී පරම ධම්ම චේතිය පිරිවෙන් විහාරාධිපති ආචාර්ය පූජ්‍යපාද මායිටිපේ විමලසාර හිමියන් විසින් උවසි උවසියන් අෂ්ටාංග ශීලයේ පිහිටුවීමෙන් අනතුරුවයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ඉනන්තරෝ පැවති ධර්ම දේශනාව සඳහා වැඩම අවතාලේ රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජ්‍ය කොටනළුවේ පුඤ්ඤානන්ද හිමියන් අනුතරව ධර්ම කතිකාව ආරම්භ වූ අතර ජේෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය මාවතගම පේමානන්ද හිමියන් දර්ශනපති පූජ්‍ය බලපිටියේ සිරිසීවලී හිමියන් සහ පරම ධම්ම චේතිය පරිවිනාධිපති ශාස්ත්‍රපති ලේල්වල තපස්සි හිමියන් මෙම සාකච්ඡාව මෙහෙවනු ලැබුවා. පූජ්‍යපද උඩුවේ ධම්මාලෝක ස්වාමින් වහන්සේ මෙහි වූ ධර්ම දේශනාව ඉනන්තරව පැවැත්ුණා. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපමිදං භික්කවේ manussානං ආයු කියලා. ඉතින් මේ විදිහට අපගේ ජීවිතේ මේ ගෙවෙන කාලය තුල අපි හැම කෙනෙක්ම අපේ ජීවිතේ යහපත සඳහා සැපත සඳහා ඒ වගේම අර්ථවත් වීම සඳහා යොදාගතියුතු දේවල් අප්‍රමාණයි. සියත අමාවැස්ස දම්සභා මණ්ඩපය ජේෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය අක්මීමණ ධම්මපාල නාහිමියන් ආචාර්ය පූජ්‍යපාද මයිටිපේ විමලසාර හිමියන් සහ ජේෂ්ඨ කතිකාචාර්ය අත්නායක එම් හේරත් මහතා විසින් මෙහෙවනු ලැබුවා. බුදුහාමුදුරන් වහන්සේගේ රට පිළිබඳව මෑත කාලයේදී ශීෂින් ලංකාවේ සමහර කොටස් සාකච්ඡා කරා. සාකච්ඡා කරලා බුදුහාමුදුරන්ට අලුතෙන් උපෙන්න සහතික හදන්න උත්සාහ කළා. ඒ සියලු සහතික බොහෝ පැහැදිලිව ඉන්දියාවේ අදටත් අන්තර්ගතයි. උත්තරේන උද්දසිරෝ නාම පබ්බතෝ දක්කිනේන තූනෝ නාම බ්‍රාහ්මණ ගාම පච්චිමේන සලලවතී නාම නදී ඊළඟට අනෙක් පැත්තෙන් කජංගලං නාම බ්‍රාහ්මණ ගාම අද ඒව නැද්ද හතර මායින් තියෙනවා බණ පොතේ දාලා පාලි බණ පොතේ මොකටද මේ මධ්‍ය මණ්ඩලයේ බුදුවරු පහළ වෙන ප්‍රදේශය දක්වන්නේ අපි කැමතිනේ හැම දෙයක්ම මෙහි කියලා කියාගන්න. බුදුන් වහන්සේ ලංකාවේ කියලා කියාගන්න හදන්නේ අපි. නියම මනස සතුටු කරගන්න හැම දෙයක්ම ලංකාවේ තිබ්බා. අද අලුයම සිට ඔබ වෙත ගෙන සියත අමාවැස්ස පොදා සජීව විකාශය නිමවටපත් උනේ අද පසුරුවේ උවසි උවසියන් සිල් පවාරණය කරවීමෙන් අනතුරුවයි.
අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 204 වෙනි ධර්මදේශනාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සහභාගී වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වන අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 204 වෙනි අද විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය දින නිවසේදී පැවැත්වුණා. සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි මෙවර ධර්මදේශනාව මෙහෙයවනු ලැබුවේ පූජ්‍ය බොරලන්දේ වජිරජාන ස්වාමින් වහන්සේ විසින්. COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් පැවති ධර්මදේශනාව සදහවතුන්ගේ සහභාගීත්වයකින් තොරව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්ුණා. මෙහිදී කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ රටවැසියන්ට සෙත් පැතීමද සිදු වුණා. පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. නාපෝනි බාහිමි සමුරු බහ සෑරතුන් වහන්සේ සසුනට පූජා කිරීමේ පින්කම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස සසුනට අරුණ දීපව්‍යාප්ත වැඩසටහනට සමගාමීව මානච්චාව විවේකාරාම පිම්බිමෙහි ඉදි වූ නාපාන මාහිමි සමරු මහා සෑරදුන් වහන්සේ සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ පින්කම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. පිනායක ස්වාමීන් වහන්සේ මට කිව්ව ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. තමන් සුදුසු ගුණේ පිහිටා සිට කටයුතු කරන්න. ඒ වගේම කිව්වා හොඳ දෙයට හොඳයි කියන්න, නරක දෙයට නරකයි කියන්නට පැකිලෙන්න එපයි. තමන් සුදුසු ගුණෙහි පිහිටා සිට අනුන්ට උපදෙස් දෙන්නට පෙර. අපි හැම වෙලාවෙම උත්සාහ දරනවා අපේ සමාජ ගමන තුල, අපේ ආගමික ගමන තුල, ඒ වගේම අපේ දේශපාලන ගමන තුල හැම විටම උත්සාහ කරනවා අනුන්ට කියන්නට පෙර තමන් සුදුසු ගුණේ පිහිටා සිට ඒ කාර්යය නිශ්චය කරන්න. මටත් සිහිනයක් තිබෙනවා චෛත්‍ය 1125 ඒ දවැන්ත ව්‍යාපෘතිය ඒ සිහිනය සැබෑ කරවන්න. ඒ වගේම ගස්යට දහම් අධ්‍යාපනය වෙනුවට තිරසර ශාලාවක සිසු දහම් සෙවන ශාලාවක ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. මෙරට සමස්ත COVID-19 ආසාදිතින්ගේ සංඛ්‍යාව 22900 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර වෛරසයේ ආසාදනයේ වී පූර්ණ සුවය ලැබූ පුද්ගලින්ගේ සංඛ්‍යාව 17000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. එම කොවිඩ් මරණ දෙකම වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඊයේ දින තහවුරු වූ කොවිඩ් මරණ අතර කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහු පසුගිය 26 වන දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විට මිය ගොස් තිබුණා. අධික රුධිර පීඩනය සමග COVID-19 ආසාදනය වීම හේතුවෙන් සිදු වූ උග්‍ර නිදන්ගත වකුගඩු රෝගීකින් එම පුද්ගලයා මිය ගොස් තිබුණා. එසේම කොළඹ අට ප්‍රදේශයේ පදිංචි 96 හැවිරිදි කාන්තාවක්ද ඊයේ දින තහවුරු වූ මරණ අතරට අයත්. අදාළ කාන්තාව පසුගිය 27 වනදා මිය ගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ඇදුම රෝගයත් සමග COVID-19 නියුමෝනියා තත්ත්වයයි. එත් සමග මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 109ක් දක්වා ඉහළ ගියා. පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් දඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට සිට සතියක කාලයක් වසා තිබෙන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපත මහතා සඳහන් කළා. අපි පෙරේදා දිනේදී පවත්වපු PCR පරීක්ෂණ 200ක් ආර්ථික මධ්‍යස්ථානය කරා. ඒ කරපුවාම ඒකේ පොසිටිව් වෙලා තිබ්බා 3. ඒ නිසා මේක දැඩි අවධානමක් විච හේතුවක් නිසා අද දවසේ හදිස්සියේ මේ සියලු දෙනත් එක්ක එකතු වෙලා අපි කතා කරා. මේ අතර පවතින COVID-19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහනුවර ජාතික රෝහලේ සැලසුම්ගත සායන කටයුතු සතියකට කල් දමන බව එම රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය රෂ ප්‍රනන්දු මහත්මිය ප්‍රකාශ කළා. අපි රූටින් සර්ජරි එහෙම නැත්නම් අපි ප්ලෑන් කරලා කරන සර්ජරි අපි සීමා කරන තීරණය කරා සතියකට. ඒකින්ද අත්‍යවශ්‍ය සහ හදිසි ශල්‍යකර්ම පමණක් සිදු කිරීමට, මොකද අපිට අපේ කාර්ය මණ්ඩලය ආරක්ෂා කර ගැනීම ඉතාමත් වැදගත්. ඒ වගේම රෝගීන් හට අවශ්‍ය සේවාව ලබා දීමත් අපිට ඉතා වැදගත්. ලබන සිකුරාදා වෙනකන් අපි යම් කිසි සීමාවන් පනවලා තියෙනවා ශල්‍යකර්ම පිළිබඳව. ඒ වගේම සායනවලත්
එසේම බන්ධනාකාර ආශ්‍රිතව මෙවන විට COVID-19 ආසාදිතෙන් 998 දෙනෙකු හඳුනාගෙන තිබුණා. ඒ අතරින් 946 දෙනෙකු රැඳවියන් වන අතර අනෙක් ආසාදිතෙන් 52 දෙනා බන්ධනාකාර නිලධාරීන් බවටයි වාර්තා වුණේ. හුදකලා කර ඇති ප්‍රදේශවල සිදු කරන PCR පරීක්ෂණ සඳහා සහභාගී නොවන පුද්ගලින් තරහිව හෙට සිට නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එමෙන්ම හෙට උදෑසන 5 සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ දක්වා කාලය තුල ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 18ක් ආශ්‍රිතව හුදෙකලා කිරීම සිදු කර තිබුණා. කෙසේ වෙතත් හෙට උදෑසන 5 සිට මේ තත්ත්වය වෙනස් වෙනවා. එයින් පොලිස් වසම් 5ක හුදෙකලා කිරීම ඉවත් වෙනවා. එම පොලිස් වසම් 5 වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව සහ රාගම, ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, වෙරළබඩ සහ පිටකොටුව. මීට අමතරව මට්ටක්කුලිය ප්‍රදේශයේ වගේම වැල්ලම්පිටිය ප්‍රදේශයේ පොලිස් වසමම නෙමෙයි යම් කුඩා ප්‍රදේශ කීපයක් ඒ වගේම නිවාස කීපයක් හුදෙකලා කර තිබෙනවා. පිටකොටුව පොලිස් බල ප්‍රදේශය හෙට උදෑසන 5 ඉඳලා හුදෙකලා බවින් ඉවත් වෙනවා. පිටකොටුව පොලිස් බල ප්‍රදේශය හෙට උදෑසන 5 සිට හුදෙකලා බවින් ඉවත් වුණත් පිටකොටුවේ සුපුරුදු මැනින් මාකට් එක ඒ වගේම 4වෙනි සහ 5වෙනි හරස් වීදිය ක්‍රියාත්මක වීමට අවකාශ ලැබෙන්නේ නැහැ. ඊ ඇරෙන්නට ප්‍රධාන බස් නැවතුම් පොළ, පුද්ගලික බස් නැවතුම් පොළ ඒ ආදී කටයුතු පෙර පරිදිම සිද්ධ වෙනවා. දැනට හුදෙකලා කරලා තිබෙන ප්‍රදේශවල විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ මගින් නිරන්තරයෙන් අධීක්ෂණයට ලක් කරනවා, බුද්ධි අංශ මගින් නිරන්තරයෙන් අධීක්ෂණයට ලක් කරනවා. ඒ අධීක්ෂණ කටයුතු මගින් ආසාදිතයෝ බිහිවීම, ආසාදිතයින් බිහිවීමේ ශීඝ්‍රතාවය මේ සියලු කරුණු ගැන සලකලා බලලා සමහර විට ඉදිරි දින කීපෙදී මේ ඉදිරි සතිය ඇතුළත තවත් ප්‍රදේශ හුදෙකලා බවින් නිදහස් කිරීමට හැකියාව ලැබෙන්න පුළුවන්. නමුත් එය ඒ ප්‍රදේශයේ ජනතාව සතුව තියෙන වගකීමක්. සමහර ප්‍රදේශවල PCR පරීක්ෂණ වලට යම් යම් පුද්ගලයින් පෙනී නොසිටින බවට, ඒ වගේම සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝගවලට පටහැනිව කටයුතු කරන බවට පෙනී ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපි හෙට සිට කටයුතු කරනවා. කවුරු හරි කෙනෙකුට හුදෙකලා ප්‍රදේශයක ඉන්න කියලා දැනුම් දුන්නාම සංචාරණය සීමා කළා, ඔවුන් අතුරු පාරකින් නැත්නම් වෙනත් හොර මාර්ගයකින් පිටතට එනවා නම් ඒක එක පැත්තකින් මේ සමාජයට මේ රටට කරන ද්‍රෝහිකමක්. අපිට පොලිසිය හැටියට කරන්න පුළුවන් එකම දේ තමයි එයාට විරුද්ධව නඩු පැවරීම සහ ඔවුන්ගේ දේපොළ මුද්‍රා තැබීම. කොවිඩ් අවදානම් තත්වයක් නොමැති නම් සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීමේ තීරණය තවදුරටත් කල් දෙමිය යුතු කරුණක් නොවන බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. අපි දන්නවා දෙමව්පිය තුළ විශ්වාසයක් ඇති වෙන්න ඕනේ පාසලට ළමයාවම පාසලෙන් ළමයා කොවිඩ් ආසාදිතයෙක් නොවේ කියලා. පෞද්ගලික සතිය අපි දැකපු දේ තමයි විශේෂයෙන්ම නිරෝධායන වෙන ළමයි පාසලට ආවම සම්පූර්ණයෙන්ම පාසල් වැවුණා. දෙමව්පියෝ ළමයි එක්කන් ගියා ගෙදර. ඔවගේ ප්‍රශ්න ඇති වුණා විවිධ තැන්වල. දැන් මේ වගේ ව්‍යාකූල වාතාවරණයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක නිසා අපි ඉල්ලීමක් කරන විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අත්නොමතික ක්‍රියාමාර්ග වලට යන්නේ නැතුව මේ කටයුතු කරන්න කියලා GLPRI සමාත්‍යවරයා සාමාන්‍ය පෙළ විභාගයේ පවත්වනෙක් කතා කරනවා. ඊළඟට දැන් ඊයේ දවසේ කඩිනමින් කර කී මේ වගේ කතා කරන එක නෙමෙයි වෙන්න ඕනේ තීරණේ ප්‍රකාශයට පත් කිරීම. මොකද සාමාන්‍ය පෙළ තියන තිබේ දෙසැම්බර් මාසෙ. ඔක කල් දාලා තිනවා ජනවාරි 18ට. දැන් ඔක කල් දානකොටම දන්නවා දැන් මේක පවත්වන්නේ කොහොමද කියන එක. ඒක නිසා කොවිඩ් අවදානම් තත්ත්වයක් නැත්තම් පවත්වන්න පුළුවන් නම් ඒක කරන්නේ මේමයි කියලා තීරණයක් ගන්න ඔච්චර කල් යන්න ඕනේ නැහැ. ඉතින් ළමයින් සූදානම් වෙන්න. ඊළඟට අපි නිරන්තරයෙන් අවධාරණය කරන එකක් තමයි බස් නායක පළාතේ අපි දන්නවා පාසල් ආරම්භ කරලා නැහැ. ලබන සතිය ආරම්භ වෙන්නේ නැහැ. එතකොට බස් නායක පළාතේ කොළඹ කම්පා ගලුතර පාසල් ආරම්භ වෙන්නේ නැහැ. ඒ ළමයි සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග මේ එකක්වත් පෞගිය සතියේ මේ ක්‍රියාමාර්ග එකක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ. ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත් කර ඇති නිලධාරීන්ගෙන් ස්වාධීනත්වය අපේක්ෂා කළ නොහැකි බව ජාතික වෘත්ති සමිති මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමට පසුගිය දිනවල නියෝජිතයින් 9 දෙනෙක් පත් කෙරුණා. සෞභාග්‍ය දැක්මේ 6 වෙනි පිටුවේ කාර්යක්ෂම පාලනයක් කියන තේමාවෙන් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් සංස්ථා සභාපතිරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් ලෙස නායකත්ව හැකියාවෙන් යුතු විෂය පිළිබඳ මනා දැනුමක් ඇති සුදුසුකම් මා අධ්‍යක්ෂීම් වලින් පරිපූර්ණ සහ ක්‍රියාශීලී පිරිසක් පත් කරන නව ක්‍රමවේදයක් හඳුන්වා දීම. දැන් අපි අහනවා මේ පත් කළා තිබෙන මේ නව දෙනාගෙන් යුක්ත මේ කණ්ඩායම ඉන්නවා අපේ රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ මාධ්‍ය ආයතන හිමි ඒ වගේම තවත් සමහර ව්‍යාපාර ජාලයන්ගේ හිමිකරුවන් බවට පත් වෙච්ච ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒතර අපි අහන ආණ්ඩුවෙන් දැන් මේ කියන විදිහේ සුදුස්සොද මේ පත් කළා තියෙන්නේ මේ රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යක්ෂීම් බහුල ඒ වගේම දැනුමක් සහිත පළපුරුද්දක් සහිත පිරිස්ද මේ පත් කළා තිබෙන්නේ. ඒතර ඔවුන් හරහා කොහොමද රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය අපක්ෂපාතීත්වය අපේක්ෂා කරන්නේ. ඒ නිසා ඉතාලම පැහැදිලිව අද වෙනකොට මේ රාජ්‍ය සේවා කොමිසම තමන්ගේ අතකොලුවක් බවට පත් කරගෙන තිබෙන අනිත් කොමිසම් වගේම වත්මන් රජයේ බලයේ සිටින තෙක් කිසිදු පුද්ගලයෙකුට මහවිරු සමරුම් උත්සව පැවැත්වීමට අවස්ථාව ලබා නොදෙන බව රාජ්‍ය මාධ්‍ය ජානක වක්කුඹර මහතා පවසනවා. එයද ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී එල්ටීටී එක සමරන්න කිසි කෙනෙකුට මේ රටේ බෑ. අපි මේ දැක්කා මාධ්‍ය හරහා පාම්පත්තු කරනවා එක එක්කෙනා. පොලිසියෙන් ඒවට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගත අධිකරණයේ තීන්දුවක් දුන්නා මහවිරු සමරුම් කරන්න බෑ කියලා. අධිකරණයේ තීන්දුවට පිටින් යනවා නම් පොලිසියේ තියෙන රාජකාරිය තමයි අධිකරණයට පිටින් ගිහිල්ලා කටයුතු කරපු තරාතිරම නොබලා අත්තඩොංගුඩර කරන අවශ්‍ය කටයුතු කිරීම. දැන් මේගොල්ලෝ මේක කුවා දක්වන්න හදනවා. පහුගිය 88 89 කාලේ මිනිස්සු මැරුවා. ඒගොල්ලෝ වෙනුවෙන් සමරන ජනතා විමුක්ති පෙරමුණට පුළුවන් නම් අපිට බැරි කියලා හිතා. හැබැයි මේ දෙක අතර ලොකු වෙනසකුත් තියෙනවා. එල්ටීටී එක කියන්නේ ජාතිවාදී මේ රට බෙදන්න ගිය ත්‍ස්තවාදී සංවිධානයක්. ඒක ත්‍ස්තවාදී සංවිධානයක් එක්කත් එක තව සංවිධානයක් එකතු කරන එක වෙන කාරණාවක්. ඒක නිසා රට දෙකකට කරන්න හදපු කොටි සමරන්න අපේ ආණ්ඩුවත් තියෙනකන් අපි දෙන්නේ නැහැ. එහෙම සමුරුත් එයාට නීති අනුකූල කටයුතු කරනවා. ඒකට පාර්ලිමේන්තු මන්ත්‍රීද කියන එකේ කිසිම තර්කයක් නැහැ. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් ගිනිකොන දිග බෙංගල බොක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන තත්වය ඉදිරිපැය 24 තුලදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර එම පද්ධතිය ආසන්න වශයෙන් බස්නාහිර දිශාවට බරව වයඹ දිශාවට ගමන් කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ වෙත ළඟා වීමට වැඩි හැකියාවක් පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ හේතුවෙන් උතුරු උතුරු මැද නැගිනහිර සහ ඌව පළාත් තුළ වැසිවාර කිහිපයක්ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. යුද හමුදාවේ කීර්තිමත් රෙජිමේන්තුවක් වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ පාඨමාලා අංක 34 යටතේ සාර්ථක පුහුණුව හැදෑරූ කමාන්ඩෝ වරුන්ගේ විසිරයාමේ පෙළපාලිය පසුගියදා පැවැත්වුණා. ඒ විශේෂ මෙහෙයුම් පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකාවේ අතිනවීන පුහුණු පාසලක් වන ඌව කුඩා ඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 68 වන සේනාංකයේ සේනාංකාධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් උපාලි රාජපක්ෂ මහතා සහභාගී වුණා. පසුගිය කාලය තුල තඹුත්තේගම නගරයේ ගමන් රසක ජන ජීවිතයට පීඩා එල්ල කළ වන අලියා අල්ලා ගැනීමට තලාව ගලයාය සහ අනුරාධපුර පඬුලගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. ඒ දැඩි පරිශ්‍රමිකින් අනතුරුවයි. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.cetnews.lk අපගේ වෙබ් අඩවියට. යලි තොමියමු රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.